ඕනෙම කෙනෙක්ට ලේසියෙන්ම ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා රසම රසට ඉස්සඩවල එකක් හදන හැටි බලමුද. හරිම ලේසි හදන්න. ඉස්සෙල්ලාම ඉස්ස ටික හොඳට සුද්ධ කරලා සෝදලා ලුණු කුඩු චුට්ටක් ඒ වගේම තමයි ගම්බිරිස් කුඩු චුට්ටක් ගාලා හොඳට පහලා තියන්න ඕනේ විනාඩි 5ක් 6ක් සීසන් වෙන්න. ඊට පස්සේ අපි මේ වගේ pan එකකට තෙල් චුට්ටක් දාලා තෙල් ටික රත් වුණාට පස්සේ සීසන් වෙන්න තිබ්බ ඉස්ස ටික මේ වගේ දාගන්න ඕනේ. දාලා මේ වගේ තෙලත් තෙල් එක හොඳට රත් වෙලා කලවම් කරනකොට මේ ඉස්සන්ගේ පාට වෙනස් වෙනවා. ලස්සනම ලස්සන තැඹිලි පාටක් එනවා. අන්න ඒ වෙලාවේ අපි පොඩියට කපාගත්ත සුදු ලුණු ටිකක් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ තව විනාඩි කීපයක් මේ ඉස්ස ටික හොඳට තෙම්පරාදු වෙන ලිපේ තියෙනවා. ඒ අතරේ මදිපාඩු විදිහට තියෙනවනේ අපිට ලුණු කුඩු සහ ගම්බිරිස්. ඒ මදිපාඩු ප්‍රමාණය දාගන්න ඕනේ. ඊට පස්සේ අප හොඳට මේ ටික කලවම් කරලා තව විනාඩි කීපයක් අපි ලිපේ තියෙනවා. ඉස්ස ටික තෙම්පරාදු වෙන අතරේ අපි බේලෝනෝ අමු මිරිස් ඒ වගේම තමයි රම්පෙ කරපිංචා මේ වගේ අපට වමනා දේවල් ටික අපි ලෑස්ති කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලට තියෙනවා නම් බීල් පෙපර්ස් එහෙම නැත්නම් මාළු මිරිස් මේ දේවල් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තක්කාලි. තක්කාලි අවශ්‍යම නැහැ. හැබැයි ඒක එකතු කරගන්න ඒකක් ගොඩක් නෙමෙයි පොඩි ප්‍රමාණයක්. හැබැයි මම එකතු කරන්නේ බීලුණු සහ අමු මිරිස් විතරයි. මොකද මම ලේසියෙන් අඩුම මුද්‍රව්‍ය ප්‍රමාණයකින් තමයි මේ ලෙවල් එක හදාගන්නේ. තෙම්පරාදු වෙච්ච ඉස්ස ටිකට මම මේ වගේ බීලුණු අමු මිරිස් මේ දේවල් ටික එකතු කරලා තව චුට්ටක් හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා සෝයා සෝස් ටිකක්. ඒ වගේම තමයි කෑලි මිරිස්. ඒ වගේම ටොමැටෝ සෝස් වලිනුත් ටිකක් එකතු කරගන්නවා. ඔයාලට තක්කාලි සෝස් නැත්තම් ඒ ගැන හිතන්න එපා. සීනි ටිකක් සහ කෑලි මිරිස් එකතු කරගන්න. ඒකෙනුත් මේ තරමට නැති උනත් හැබැයි හොඳ රසයක් අපිට ගන්න පුළුවන්. සෝයා සෝස් වගේම ඔයිස්ටර් සෝස් නැත්තම් ඒ ගැන හිතන්න එපා. ඒකත් අවශ්‍යම නැහැ. සාමාන්‍යයෙන් ඉස්ස ඩෙවල් එකට හැමදේම එකතු කළාට අපි අද හදන්නේ ලේසියෙන්ම ඉක්මනින්ම රසට හදාගන්න පුළුවන් ඩෙවල් එකක් නිසා ඒ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. අපට අවශ්‍ය වෙන්නේ කෑලි මිරිස්, ඒ වගේම තමයි ලුණු කුඩු, ගම්බිරිස් කුඩු, ඒ වගේම තමයි අපට අවශ්‍ය වෙනවා ටොමැටෝ සෝස් එක. මෙන්න මේ දේවල් ටික තමයි ප්‍රධානම අමුද්‍රව්‍ය මේ ටික හදාගන්නේ. ඊට පස්සේ මේ දේවල් හොඳට කලවම් කරලා තව විනාඩි කීපයක් ලිපේ තියෙන්න ඕනේ මේ ඩෙවල් එක හරි ගන්නට එන්න. විනාඩි 6ක් 7ක් යනකොට අපේ ඉස්ස ඩෙවල් එක අපිට ඉක්මනට හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ විනාඩි 8කට විතර පස්සේ. දැන් ඩෙවල් එක ලෑස්ති. මාත් එක්ක රැඳී සිටියට ඔයාලට ස්තුතියි.